සාර්ථක ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගෙන සාර්ථක වෙන්න අපි මඟ පෙන්වන්නම්. වැඩි විස්තර සඳහා www.capital1academy.com වෙබ් අඩවියට පිවිසෙන්න. eBay dropshipping, eBay direct shipping, derivative trading, finance trading, freelancing, social media marketing, courses වලට ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න හැකියාවක් තියෙනවා. Welcome to Capital One Academy YouTube channel. අද අපි මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Adobe Stock Contributor කෙනෙක් විදිහට ඔයාලා මුදල් උපයද්දී ඔයාලා කොහොමද හරියටම withdrawal එකක් ගන්න. ඒ වගේම මේකේ මොන වගේ withdrawal methods ද තියෙන්නේ. ඒ වගේම අපිට withdrawal එක ගන්න පුළුවන් කොච්චර මුදල් ප්‍රමාණයක් එකතු වුණාමද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. මේ Adobe Stock Contributor කෙනෙක් විදිහට අපි AI images, images, ඒ වගේම videos, illustrations, ඒ වගේ දේවල් upload කරලා අපිට passive income එකක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි මේ upload කරන video එක, image එක, ඒ වගේම මෙන්න මේ illustration එක sell වෙන හැම සැරයක් ගානම, ඒ කියන්නේ මේක කවුරු හරි පුද්ගලයෙක් ඇවිල්ලා download කරන හැම සැරයක් ගානම අපිට මුදල් එකතු වෙනවා. ඒ වගේම මේකට අපි කියනවා passive income method එකක් කියලා. මොකද මේ වගේ කාල සීමාවල් වලදී අනිවාර්යයෙන්ම ඔයාලට passive income methods තියාගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඔයාලා මේක පිළිබඳව තාම කිසි දෙයක් දන්නේ නැත්නම් මේ වීඩියෝ එක පළවෙනියට බලන කෙනෙක් නම් මම මේ Adobe Stock Contributor account එකක් හදන්නේ කොහොමද, මේකට ads upload කරන්නේ කොහොමද, ඒ වගේම AI images generate කරන්නේ කොහොමද, ඒ වගේ ගොඩක් දේවල් ගැන මම මේ අපේ YouTube channel එකේ කතා කරලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් අපේ මේ Capital One Academy කියන YouTube channel එක subscribe කරන්න. මොකද අපි මේ Capital One Academy කියන YouTube channel එකෙන් කතා කරන online platform සරහා මුදල් උපයන්න පුළුවන් ඉතාමත් සාර්ථක ක්‍රම ගැන. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් bell button එක click කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ දේවල් ඉගෙන ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් Capital One Academy අපේ academy එකත් එක්කත් එකතු වෙන්න. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. කොහොමද අපි මේ එකතු කරගත්ත මුදල් ටික හරියටම withdrawal කරගන්නේ, මොන වගේ withdrawal methods ද අපි පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ කියලා අපි මෙතනින් එහාට කතා කරමු. Capital One Academy, Sri Lanka's number one e-learning academy. Subscribe and stay tuned with us for more upcoming videos. Hi guys, එහෙනම් අපි ඉස්සෙල්ලාම අපේ contributor account එකට යමු. හරි, අපි contributor account එක open කරගමු. හරි, ඉස්සෙල්ලාම මම මගේ home එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මම මෙතනදී මගේ second withdrawal එක තමයි request කරන්න යන්නේ Adobe Stock එකෙන්. මම මීට කලින් $25ක withdrawal එකක් අරන් තියෙනවා මගේ Skrill account එකට. එතකොට මම මෙතනදී ඔයාලට අද කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම withdrawal එකක් ගන්න, ඒ වගේම withdrawal limits මොනවාද කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි මේ Adobe Stock එක ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති එකම image එක 8 පාරක් 4 පාරක් ඒ වගේ ගොඩක් සැරයක් සෙල් වෙච්ච images ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මෙතනදී මම ක්‍රිස්මස් වලට, winter වලට ඒ වගේ ගොඩක් variations මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. මොකද මේක සිංගල් නිච් එකකට හදපු account එකක් නෙමෙයි, මේක test run එකක් දුවන් හදපු account එකක්. එතකොට මම ඒකයි මෙතනදී මොනවාද trend වෙන්නේ කියලා අපිට දැනගන්න අවශ්‍ය වෙන නිසා මම මේකට හැම category එකකම වගේ videos සහ photos upload කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එහෙම බලලා trend වෙන trending level wave වලට වෙනම account හදන්න බලාපොරොත්තු වෙනවා වෙන වෙනම users ලට. හරි, එතකොට දැනට මගේ මෙතනදී available balance එක $51ක් තියෙනවා. එතකොට මම totally earn කරලා තියෙනවා $76.50ක්. හරි, මෙතනදී අපි යමු අපේ available earnings වලට. available earnings වලට ගියාට පස්සේ මම මෙතනදී මගේ payout history එකට යන්නම්. මම මෙතනදී සාමාන්‍යයෙන් අගෝස්තු 21 වෙනිදා මගේ payment එක මම අරගෙන තියෙනවා මගේ Skrill account එකකට. හරි, එතකොට මම මේ account එකේ තාම එක payout එකක් තමයි අරගෙන තියෙන්නේ. හරි, මම මෙතනදී back වෙන්නම්. මෙතනදී සාමාන්‍යයෙන් payout එකක් ඔයාලට request කරන්න ඔයාලට අඩුම ඔයාලගේ Adobe Stock account එකේ $25ක් collect වෙලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් $25ක් collect වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී payout එකක් request කරන්න හැකියාවක් තියෙනවා.
හරි මෙතනද අපි පේවුට් කියන එකට යමු. පේවුට් කියන එකට ගියාට පස්සේ මෙතනදී අපේ තියෙනවා පේවුට් ඉන්ෆෝමේෂන් කියල එකක් අපිට බලාගන්න පුළුවන්. මෙතන තිය හනවා ආයුව US ටැක් රෙසිඩන්ස් කියලා. මෙතන්දි නෝයම් නොට් කියන එක දීලා කටිනව් කරන්න. කැටිනව් කරාට පස්සේ ඔයාලට ඔයාලගේ පේනිය කවුන්් එක, පේපල් කවුන්් එක සහ ස්ක්‍රිල් කවුන්් එක ඕනම විද්‍රෝවල් මෙතඩ් එකක් ඔයාට මේකෙදි පාවිච්චි කරන්න පුළුවන්. ඒවගේම තමයි ඔයාල මතක තියාගන්න ඕනි. පේනිය වගේ යස් කරනා නම් ඔයාට පේනිය එකෙන් එලියට ගන්න පුළුවන් ඩොලර් 50ක් කලෙක්ට් වුණාට පස්සේ. පේපාල් වල නම් අපිට ඕනි ගාණක් විද්‍රෝ කරන්න පුළුවන්. ස්ක්‍රිල් වලත් අපිට ඕන ගාණක් විද්‍රෝ කරන්න පුළුවන් අපේ බැංක කවුන්ට් එකට සහ ඊසි කෑෂ් ඒ වගේ දේවල් උපයෝගී කරගෙන අපේ අතට සල්ලි ටික ගන්න පුළුවන්. එතකොට මම ගොඩක්ම විදියට මට පහසු ස්ක්‍රිල් කියන මෙතඩ් එක. ඔයාලගේ පේනිය අකවුන්ට්ස් තියෙනවා නම් ඒවට සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්නත් පුළුවන්. ඔයාලගේ PayPal හරියට ඔයාලට විද්‍රෝවල් ගන්න පුළුවන් වෙරිෆයිඩ් අකවුන්ට්ස් තියෙනවා නම් PayPal යූස් කරාට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් මම යූස් කරන්නේ ගොඩක්ම වෙලාවට මගේ ස්ක්‍රිල් අකවුන්ට් එක. මම මෙතනදී ස්ක්‍රිල් කියන එක යූස් කරලා continue කියන එක දුන්නාට පස්සේ අපිට මෙතනදී අපේ account එකේ mail එක දෙන්න තියෙනවා. දැන් පේනිය යූස් කරද්දි මේ විදිහට අපිට email address එක දෙපාරක් මේව කරගන්න සිද්ධ වෙනවා. හරි මම මෙතනදී මගේ ගන්නම් account එක. හරි මම මෙතනදී මේක දෙපාරක් මම හරියටම copy කරගන්නම්. ඊළඟට අපිට පුළුවන් මෙතනදී confirm කියන එක දෙන්න පුළුවන්. හරි එතකොට මෙතනදී අපේ information ටික බලාගන්න පුළුවන්. මෙතනදී තියෙනවා you are about to transfer 51 US ඩොලර් 51.24ක ඩොලර් ප්‍රමාණයක්. අපි සාමාන්‍යයෙන් බලමුකෝ නිකන් ඩොලර් 2 LKR. හරි සාමාන්‍යයෙන් ඩොලර් සත ඩොලර් 51යි සත 24ක්. හරි සාමාන්‍යයෙන් රුපියල් 15,000කට කිට්ටු වෙන මුදලක් තමයි අපි ට්‍රාන්ස්ෆර් කරන්න යන්නේ. හරි එතකොට මෙතනදී අපි මේක ඔක්කොම ටික ඉන්ෆෝමේෂන් ටික හරිනම් ඔයාගේ ස්ක්‍රිල් එකේ ඊමේල් ඇඩ්‍රස් එකේ දේවල් ටික හරිනම් අපිට පුළුවන් මේක කන්ෆර්ම් කරගන්න. මෙතන්දි your payout request has been successfully submitted කියලා තියෙනවා. it will process within 7 to 10 business days. සාමාන්‍යයෙන් මගේ ගිය පාර සල්ලි නම් මම request කරලා ඉවර වෙලා 7 days වලට පස්සේ මගේ සල්ලි වැටිලා තිබ්බා. ඊළඟට මම මෙතන්දි okay කියන එක දෙන්නම්. හරි. ඊට පස්සේ අපි යමු අපේ dashboard එකට. ඒ වගේම තමයි මෙතන තියෙන හොඳ benefit එකක් තියෙනවා අලුතෙන් ඇවිල්ලා. සාමාන්‍යයෙන් අපි download 100කට පස්සේ අපිට images සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රමාණයක් අපිට රිවිව් වෙන්න දාන්න පුළුවන්. මෙතනදී දැන් ඔයාලගේ ලිමිට් එකක් තිබ්බනේ. ඉමේජස් 500ක ලිමිට් එකක් නේ තිබ්බේ. දැන් මම මෙතනදී ඉමේජස් 1287ක් වගේ ප්‍රමාණයක් මම දාලා තියෙනවා රිවිව් වෙන්න. හරිද? එතකොට දැන් අර ඔයාලා downloads 100 පැනනට පස්සේ ඔයාලගේ අර මෙතන තියෙන limit එක අයින් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් තරම් මට තවත් ඕනනම් පුළුවන් මෙතනදී මගේ images upload කරන්න හැකියාවක් තියෙනවා. මෙතනදීත් මට තව ඕනනම් submit කරන්න පුළුවන්. මම මෙතනත් මගේ 1050ක් images තියෙනවා. ඒ වගේම මම review වෙන්න දාලත් 1287ක් වගේ images ප්‍රමාණයක් මම දාලා තියෙනවා review වෙන්නත්. එතකොට මෙතනදී ගොඩක් benefits තියෙනවා. මොකද මෙතනදී ඔයාලට හම්බෙන්නේ passive income එකක්. මොකද මේ image එක මේ website එකේ තියෙන තාක් කාලයක් ඔයාලට මුදල් උපයන්න හැකියාවක් තියෙනවා. මොකද මෙතනදී තියෙනවා ස්ටෑන්ඩඩ් ලයිසන් එකක්, ෆ්‍රී ට්‍රයල් එකකින් කෙනෙක් බයි කරොත්, ඒ වගේම එක්ස්ටෙන්ඩඩ් ලයිසන්ස් වලින් කෙනෙක් බයි කරොත්, ඒ වගේ එක එක මුදල් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩුම ඉමේජ් එකකට ඩොලර් 135ත් ඩොලර් 99ත් අතර මුදලක් අඩු ප්‍රමාණකින් ලැබෙනවා. නැත්නම් සමහර ඒවා ඩොලර් 6ට, 9ට, ඩොලර් 27ට ඒ වගේ සෙල් වෙන ඉමේජස් උත් ඔයාලට බලාගන්න පුළුවන්. එතකොට මම මෙතනදී සාමාන්‍යයෙන් ගොඩක් ඉලස්ට්‍රේෂන්ස් වගේ දේවලුත් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේවා සාමාන්‍යයෙන් මෙයාලා තමයි වැලියු කරන්නේ මේ මේ ඉමේජ් එක කොච්චර ක්වලිටි එකක් තියෙනවද සහ මේක මොන වගේ මුදලකටද මිල කරන්නේ කියන එක. එතකොට ඒවා ඩිපෙන්ඩ් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් රියලිස්ටික් සහ ක්වලිටි ඉමේජස්
සෙල් කරන්න සහ අප්ලෝඩ් කරන්න ප්ලෑන් කරන්න. මොකද එතකොට ඔයාලට ගොඩක් ලොකු රෙවනිම් එකක් ලබා ගන්න පුළුවන්. එතකොට මම මගේ ෆැමිලි මෙම්බර්ස්ලට අකවුන්ට්ස් දෙක තුනක් හදලා තියෙනවා. ඒක නිසා මට එන ඉන්කම් එක ෂේප්. නමුත් ඔයා තනි අකවුන්ට් එකක් කරන පුද්ගලයෙක් නම් ඔයාලා ක්‍රියේට් කරන ආර්ට්ස් පිළිබඳව ඔයාලා ගොඩක්ම විදියට සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් ඔයාගේ මහන්සියට ගැලපෙන මුදලක් එන්නේ නැත්නම් ඇත්තටම වැඩක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් හොඳ ක්වලිටි ඉමේජස් මේකට අප්ලෝඩ් කරන්න කියලා ඉල්ලනවා. එතකොට සාමාන්‍යයෙන් මෙතනදි ගත්තත් මේ ඉමේජ් එක ගත්තත් මේක ඓපන් වෙනකන් ඉමු. සාමාන්‍යයෙන් ගොඩක්ම විදියට හයි ක්වලිටි ඉමේජ් එකක් තමයි මෙතනදි බලාගන්න පුළුවන් වෙන්නේ. ඒකේ සාමාන්‍යයෙන් මම එක ඉමේජ් එකකින් අඩුම සාම්පල් 8ක්වත් අප්ලෝඩ් කරනවා. යාට ඩිෆරන් ඩිෆරන්ට් වේරියේෂන්ස් අවශ්‍ය වෙන නිසා මේ ඉමේජ් එකෙත් මෙතනත් තියෙන මම අප්ලෝඩ් කරපු ඉමේජස්. එතකොට මම අර කිව්ව එක්ස්ටෙන්ඩඩ් ලයිසන් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ එක්ස්ටෙන්ඩඩ් ලයිසන් එකකින් යම් කිසි පුද්ගලයෙක් ඉමේජ් එකක් බයි කරොත් සාමාන්‍යයෙන් ඔයාට මේ මුදලෙන් 30%ක වගේ අඩුම අවම 30%ක් වගේ මුදල් ප්‍රමාණයක් ඔයාලට මෙන්න මේ මුදලින් ලැබෙනවා. එතකොට ඒ වගේම මෙතනදී ස්ටෑන්ඩඩ් ලයිසන් එක තියෙනවා. ඒ වගේම මේක ෆ්‍රී ට්‍රයල් එකකින් බයි කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට. එතකොට ඒ වගේ තමන්ට ලැබෙන මුදල් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක තමයි මගේ user account එක ඕනම කෙනෙක්ට අවශ්‍ය නම් ගිහිල්ලා බලන්න. ඔයාලටත් ගැලපෙන මොන හරි දේවල් තියෙනවා නම් බලලා idea එකක් ගන්න. copy කරන්න එපා. අලුතෙන් creative වෙන්න. මොකද එකම ජාතියේ ඉමේජස් මේකට අප්ලෝඩ් කර කර මේක පිරෙව්වට වැඩක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් ක්‍රියේටිව් ඉමේජස් අප්ලෝඩ් කරන්න. එතකොට තමයි ඔයාලට අර හැම වෙලාවෙම බලාගෙන යද්දි කෙනෙක්ට එකම ඉමේජස් ටික පේද්දි එයාට ඔයාගේ සිලෙක්ට් වෙන ප්‍රමාණය අඩුයිනේ. නමුත් පුළුවන් තරම් ක්‍රියේටිව් වෙන්න සහ ක්වලිටි එක වැඩි කරන්න. වගේ සමහර අය ඉන්නවා ඉමේජස් 100ක් 200ක් අප්ලෝඩ් කළත් ඉමේජස් ලොකු ප්‍රමාණයක් සෙල් කරපු අය ඉන්නවා. ඒක නිසා ක්වලිටි එක සහ ඔයා කරන කැටගරි එක ඒ හැම දෙයක්ම බලපානවා. ඒක නිසා පුළුවන් තරම් රිසර්චින් කරන්න, ට්‍රෙන්ඩ්ස් බලන්න, Google ට්‍රෙන්ඩ් එකේ ගිහිල්ලා බලන්න මේ දවස්වල මොනවද තියෙන ට්‍රෙන්ඩ්ස්. එතකොට ඒවට ගැලපෙන්න ඒ කාල සීමාවල් වල බලන්න ගිය අවුරුද්දේ මොනවද ට්‍රෙන්ඩ් වෙලා තියෙන්නේ. එහෙම බලලා ඔයාලා ඇනලයිස් කරලා ඉවර වෙලා තමයි ඔයාලා මේකට අප්ලෝඩ් කරන්න ඕනි. මං හිතනවා මේ වීඩියෝ එකේදී ඔයාලට ක්ලියර් අයිඩියා එකක් එන්නේ නැති කොහොමද ඔයාලා Adobe Stock Contributor එකේ එකතු වෙච්ච මුදල් ටික කොහොමද හරියටම withdrawal කරගන්නේ. ඒ වගේම මම මේකේදී ඔයාලට tips ටිකකුත් දුන්නා. ඒ වගේ දේවල් ටිකක් try out කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ තියෙන sales ප්‍රමාණය වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි පුළුවන් තරම් high quality සහ creative කන්ටෙන්ට්ස් අප්ලෝඩ් කරන්න. එතකොට යුනික් කන්ටෙන්ට්ස් අප්ලෝඩ් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට සේල්ස් ප්‍රමාණය වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ප්ලට්ෆෝම් එකකින් අමතරව අපිට රුපියල් 50,000ක් ලක්ෂයක් වගේ ආදායමක් මාසකට ගන්න පුළුවන් නම් ඇත්තටම අපිට ලොකු දෙයක් කරන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ වගේ ගොඩක් දේවල් ගැන අපි මේ Capital One Academy කියන YouTube channel එකෙන් කතා කරනවා. ඒක නිසා අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ දේවල් තවත් ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් Capital One Academy අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉදිරි දවස් කීපෙදී මුණ ගැහෙනකන් එහෙනම් හැමෝටම ජය වේවා, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.